දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිපැකිය දැන්. අද ලියන්නේ 574 වැනි ටෙලිවැකිය. ගෙවුණු ජනාධිපතිවරණයේදී මෙතරම් බොරුව සමාජගත කරන්න උත්සාහ දැරූ වෙනත් මැතිවරණයක් මෙරට දේශපාලන ඉතිහාසයේ තිබුණේ නැති බව මුලින්ම කිව යුතුයි. තාමත් ඒ වැඩේ නතර කරලා නැහැ. හොඳේ, ඒ නිසයි මේ විදිහට උත්තර දෙන්න තීන්දුව කළේ. මේ සියලු මිත්‍යාවන් අතර ප්‍රධානතම බොරුව වුණේ IMF එක අපිත් එක්ක කරපු ගනුදෙරුව ඕන් දැන් ඉවරයි. රනිල් නැත්නම් IMF එක අපේ රට දිහා ආයේ හැරිලවත් බලන්නේ නැහැ කියලා ගොතපු අමූලික බොරුව. IMF එක කියන්නේ ජාත්‍යන්තර ණය දෙන ආයතනයක්. නිකම් පිනට සල්ලි දෙන ආයතනයක් එහෙම නෙවෙයි. හොඳේ, පොලියට ණය දෙන ආයතනයක්. හරිය, වෙනසකට තියෙන්නේ ජාත්‍යන්තර ගිනි පොලිකාරීන් වගේ නෙමෙයි. යම් සාධාරණ බැඳීම කැටද තමයි ණය දෙන්නේ. ඒ වගේමයි දීපු ණය ආපහු අය කරගන්න විදිය ගැන හොඳට හිතලා බලලා ණය දෙන ආයතනයක්. හරිය, IMF එක ණය දුන්නේ රනිල්ට ඉංග්‍රීසි පුළුවන් නිසාවත්, එයා මේ එකම മന്ത്രി වෙලා ජනපති වුණ නිසාවත් නෙමෙයි. හොඳේ, ඒ වගේමයි IMF එක කාගේවත් පෞද්ගලික මිත්‍රත්වයට ණය දීලත් නැහැ, දෙන්නෙත් නැහැ, හම්බ වෙන්නෙත් නැහැ. හොඳේ, මේ අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙලේදීත් ඔය IMF එකත් එක්ක මෙන්න මෙහෙම ණය දුන්නොත් මේ විදිහට දුවන්න පුළුවන් කියලා සාකච්ඡා කරපු ජාත්‍යන්තර සමාගම් දෙකක් තිබුණා. හරිය, ඒගොල්ලෝ තමයි මේ මැද්දේ ඉඳගෙන මේ ණය ගනුදෙනුව සාකච්ඡා කළේ. ඒ සමාගම් දෙකටත් මගේ මතකේ හැටියට මේ ඇමරිකානු ඩොලර් මිලියන 6ක් විතර ගෙවන්න වුණා. හරිද? නිකන් නෙමෙයි ඒ සාකච්ඡා කළෙත්. ඒ නිසා මේ දේශපාලන වේදිකාවල බොරු මිත්‍යා මත බිඳලා දාන එක අපේ වගකීමක්, යුතුයකමක්. හරිය, ඔන්න දැන් අද IMF එක නිවේදනය කළානේ මේ ආණ්ඩුවත් එක්කත් සාකච්ඡා කරලා ඊළඟට ණය දෙන්න සූදානම් කියලා නේද? දැන් කවුරු හරි කිව්වොත් මේ වත්මන් ජනපති අනුර කුමාර දිසානායක හරිචාම් ජනපති දිවුරුන්දීමත් විනාඩි 15කට ඉවර කළා. එයත් එක්ක මේ පිරිවර ආරක්ෂක යාන වාහන 30 40 50 ගියේ නෑ. ආන් ඒව දිහා බල්ල තමයි IMF එක මේ අපේ අනුරට සල්ලි දෙන්න හා කිව්වේ කියලා අමූලික පට්ටපල් බොරුවක්. හොඳේ, තාම කවුරුත් මේ එහෙම කිව්වේ නෑ. හොඳ වෙලාවට සමහර වෙලාවට මේ අර මහ බැංකු අධිපති නන්දලාල් එහෙම කිව්වොත් විශ්වාස කරන්න එපා. හොඳේ, මොකද එයා කිව්වනේ ජනාධිපතිවරණයේ කටළඟ තියාගෙන නේද මේ යන ක්‍රමයේ වෙනස් වුනොත් අපි ඉවරයි කියලා සමහර කිට එහෙම එකක් ආයේ හෙන්න පුළුවන්. හරිය, මේ ඇත්තටම මේ IMF එක ණය දෙනකොට ඔව් හොරකම, දූෂණය, රාජ්‍ය දේපල අවභාවිතය වගේ දේවල්, මානව හිමිකම්, ඒ වගේ දේවල් බලනවා. හරිද? මොකටද ණය සල්ලි භාවිත කරන්නේ කියලාත් බලනවා. එහෙම බලනකොට නාස්තිය, දූෂණයේ, වංචාව නැතිව දිගටම ඉදිරියට ගියොත් ඉදිරි වාරකවලට යම් සාධාරණ බලපෑමක් ඒකෙන් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ එක එක අයගේ යාළු මිත්‍රකම් වලට ජාත්‍යන්තරේ ණය දෙන්නේ නැහැ. ඕක දේශපාලන වේදිකාවේ කියන පට්ටපල් අමූලික බොරුවක්. හොඳේ, ඉතින් එහෙම දුන්නනම් දෙයි හාමුදුරුවනේ මේ රනිල් වික්‍රමසිංහ ජනපති වෙලා 16 වතාවක් විතර මගේ මතක හැටියට ওই ලෝකෙ වටේම ඇවිද්දානේ. ආ, එහෙම ගිය ගිය තැන්වල මෙයා ඊට සලකලා ඩොලර් දුන්නනම් අර කළුතර മന്ത്രി රෝහිතට අනුව තාම ඩොලර් එහෙම නැවුදි ගේනවා. හරිද? ඔය වගේ සුන්දර අනුවන කතාවලින් තමයි මේ ජනාධිපතිවරණයත් පිරලා තිබුණේ. හරිද? අනික මේ ලොකුම මිත්‍යාව තමයි රනිල්ට විතරයි පුළුවන් කිව්ව කතාව. අපි කවුරුත් මැරෙනවා. රනිල් වික්‍රමසිංහත් මැරෙනවා, මහින්ද රාජපක්ෂත් මැරෙනවා, දවස කන්ඩ්‍ර කුමාරත් මැරෙනවා, මේ ලියන මාත් මැරෙනවා. හරිද? අපි හිතමුකෝ දැන් පෞලක ප්‍රධාන ආදායම් මාර්ගෙ පියා කියලා ඒක ඇත්ත කියමුකෝ. එතකොට පියා මිය ගිය ගමන් මුළු පෞලම මැරෙනවද? ඈ, එහෙම වෙන්නේ නැහැ. මොකද තාත්තව ඊජිප්තු මමියක් කරලා තියාගෙන IMF නයිල්ලන්ටද? ඈ, විශේෂයෙන් රටකට විකල්ප තියෙන්න ඕනේ. ඒ විකල්ප තෝරගැනීමේදී අතීතයේ දිහත් බලන්න ඕනේ. අතීතයේ දිගු කාලීන හැසිරීම දිහා බලන්න අවශ්‍යමයි. හොඳේ, විශේෂයෙන් රටක් බාර දීමේදී ජීවිත කාලෙම ණය අරගෙන ඒ ණයවලිනුත් හොරා කාපු අවුරුදු 40ක් 50ක් පාර්ලිමේන්තුවේ ඉඳලා අගමැතිකම් 6 වතාවක් විතර දරලා අවුරුදු 25ක් විතර ඇමතිකම් දරලා
මරලා හදන්න බැරි වුණු රට, අවුරුදු 75දිත් හදයි කියලා තාම හිතන රටවැසියන්ට අපිට කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් සිංගප්පූරුවේ ලී ක්වාන් යූ මිය ගියාට පසුත් මමියක් කරලා තියාගන්න ඒ රටේ මිනිස්සුන්ට එහෙනම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. හොඳේ එහෙම වුණේ නැහැ. ලී ක්වාන් යූ සිස්ටම් එකක් හැදුවා. හොරකම නැති, රාජ්‍ය දූෂණයේ නැති, වංචාව නැති සිස්ටම් එකක් හදලා මිය ගියා. ඒ රට ඒ සිස්ටම් එක උඩ දුවනවා. ඒකට මෙහෙ එක්කෙනෙක් කියනවා රනිල්ට විතරයි පුළුවන් කියලා, අරයට මෙයාට විතරයි පුළුවන් කියලා. පුදුම මිත්‍යාවක් මේ රට පුරා වපුරන්නේ. ඒ මිත්‍යාවට මේ රටේ මාධ්‍යත් වගේ කියන්න ඕනේ. කවුරු හරි කියනවා නම් දැන් ඉදිරියේදී අනුරට විතරමයි පුළුවන් කියලා, ඒකත් මිත්‍යාවක්. තනි මිනිසෙකු ලෙස කළ යුත්තේ සිස්ටම් එක හදන එක. අද අනුරු කුමාර දිසානායක හමුවේ ඇති, වත්මන් ජනපති හමුවේ ඇති අභියෝගය තමයි විෂය දන්න හොර බොරු වංචාව නැති මිනිස්සු ටිකක් එක්ක මේ රටට සිස්ටම් එකක් හදන එක. එවිට ඔබෙන් පසුවත් මේ රට දුවාවි, ඔබෙන් පසුවත් මේ රට දුවාවි, ලෝකයේ ඉදිරියේ ඉස්සරහට යාවි කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නේ. නිවැරදි සිස්ටම් එක හදන තැනට දැන් අත තියන්න පටන් ගන්න කියන යෝජනාව කරමිනුයි.